ැන් මහබැංක සින් දෙදස් විසි දෙ අංකෙක කියන චක්පලේෙක් අහුන්න්නල් දුන්නා ඒකෙන් කිය බ පැදිලියෝ මේ දේපලත් කරගන්නපා කියලා හැබැයිඇද මේ ආයතන තමන්ගේ විමතේ පරදි මේ ලංකාපුරයින්න මේ ලීසින්වාරික මේ විද ගෙවාගන්න බැරිවෙච්ච ජනතාවගේ වාහනත් පත් කරන්න පොලිසිේත සහය ගඇ මේ දේශපාලන අධිකාරියේ. බලපෑම් මත තවදුරටත් මේ මහබැංකුව අතනෝමතිආකායට කටයුතු කරමින් පවතිනවා. මුළු රටේම රාජ්‍ය සේවකයෝ නැත්තර් නැති කල්ල ඉවරයි ඔහුට ජීවත්න්නවත්. දියන් ඇැති තරමට අපි ලංකාබැංකුව මේ රටයින් රාජ්‍ය සේවය අයාගේ ජීවන අයිතියද උදුරගෙන තියෙනවා. සාමාන්‍යය ණය ගනුතෙන් කරවක නය මුදල ලබා දෙන්නේ ඔහුගේ වැටුපෙන් සීට හැටක් නය මුදල හැටියට කැපෙන්නත් සියට හතලිය ඔහුට ජීවත්ව මේ අයිතියටත් ඉඩ තවින්. අද සීයට හතලියත්තියා සීයට පහක්කා තමන්ගේ වැටුපෙන්. ඉතිරිවෙන්න නැතිවිදියට මේ රාජ්‍ය සේවකෝුන්ගෙන් සහ විස්ත්‍රාමික නිලධාරීන්ගේෙන් මෙන්න මේ නය මුදල වැඩි කරලාතිවා. ද්‍රවශීලතාව කළමනා කරනන්නේ අතින් ලංක බැංකෝ ඉතාම දුරුවල තත්ත්යක ඉන්න කියලා ඒක නිසා ඉතාම කඩ්නමින් ඒක නිවැරදි කරන්න කියලා මහ බැංකුව මේ ලංකා බැංකුවට ලිතව දැනන්දීලතිෙන සංගමය ඇටගෙන මේ රටේ රාජ්‍ය සේවකයා බේරගැනීමට නම් මේ ලංකා බැංකුවේ. රාජ්‍යමුදල් අවභාවිතා කල තියෙනවනක් ෝහාරික විිකන්න එකක ලක් කළ යුතු. දැන් රජ්‍ය සේවකයාගේ මාසේ විසිපස්සෙඳ වැටුප මේ සියයට දහට පොලියට කිසිම දැනන්දීමට තොරව ක පාගෙන තිෙන අදහොට ජීවත්වෙන්න තිියන්න පංගුවර දහත්දදාහට තිබවාරික අද රුපියල් තිස් දෙදදාහට ගිල්. රුපියල් විදාහට තිබවාරගේ තිස් පන්ඳහ වෙලා. අද මේ රටේ තින මේ උප්‍ර උද්ධමනය මත අද රුපියල් සියර බහල් කිලවක රුපියල් දෙසිිය හැටයි. එතකොට කොහොමද මේ රාජ්‍ය සේවකයා ජීවත් වෙන්නේ. මේකට රජෝවක් කිය ොන මහ බැංකෝ මොකද? මේ මහ ැංකු අධිපතිවරයා මාධ්‍යයට ඇවිල්ල ඔහුගේ පතිරූපය ඉතාම හොද මහ බැංකු අධිපතිවරය කියලා පෙන්න්න උත්සාහධර්මින් සිටිනවා හු පත්වෙලා අදවෙනකොඩත් මේ සෑහෙන කාලයක් ගතවෙලත් ඔහුට බැරිවෙල තියෙනවා අධිපතිවරයා හැටියට මේ රටේ මේ ව්‍යාපාරිකයන්ටසා මේ රටේ මේ බැංකු පද්ධතිය. නිසි ආකාරයට විගනනය කරන්න හෝ න්‍යාමනය කරන්න නව ජනාධිපතිවරයාගේත් අපේ පිළිබඳ වැ පිවල දක්කින්න ො දැ හු පත්ෙ දින හිපයක් ගතවෙනවා හ දල්ලන්න. වරයා එ तोड़ ඔහුට है මේක බලයති නවා මේ රටේ මේ सुල්සා මध्यම් පරිමාණ ව්‍යාපාරිකයා ආරක්ෂාතිරීම में වැ පිළේවාක් ජනාධිපතිවරයා අට න මේ අර්බු දෙය තව මාසයක් දෙකක් ගියෝතිං, ලීසින් හා නයවාර්ක ගෙවන්නන්ටසා. මේ සේෂත්‍රයේ සියලුම ව්‍යාපාරවලට මේ අයමුදල් ගවාගන්න බැරිවෙනවා බැංකුපද්ධතිය ඩම් වැටෙනවා ව්‍යපාරපදධතිය කඩම් වැනුවයි. මේක ගොඩගන්න නං මේ බොරුවට පැලස්තරදානවාගේ බොරුවට මොරටෝරියම් දීලා මේක ගොඩගන්න බැහැ. මේ මහ බැංකුව කළ යුත්තේ. මේ එක ටේබල්ඒකට ගෙන් ඕන මේ සියලුම බැංගුපද්ධතිය සහ ලීසින් පද බැංගු ොන මුල්ල ත්න පද්තිය. ගෙනනල්ල සාකච්චා කරන්න ඕන ොකද මේ රටේ ජනතාවට දෙන්නපුුවන් පැහදිිවිසඳම. ජය අදවෙති නවතත් මේ රටේ ඩිසල්ටිකනෑ පෙට්‍රල්ටිකන මේ තත්ව තියාගෙන නැවතත් මේ අයන්න අගාතයකට. එතකොට මේ අගාදයට ගියෝතින් මේ එකදිීකට ජනතාව බැටකාලා බැටකාලා බැට කාලා බෙල්ල ළඟටම හිරවෙලාතින්නේ එකො දැම් රපතල ගැටලුවත්ති නවා ඇඟලුම් කරමාන්තය. එතකොට මේ කර්මාන්තකරුවන් අත්ති මහත් ආකාරට නයබරින්තමයි දුවන්නේ මේ අදධතියත් කඩම් වැටුනොත් රට කොහොද ඩොලොර්තික අරන්ගන්නේ මේ හිටිය පසුගේ රජයවත් මේට ඇහුම් කන් දුන්නෑ මොකද මේ ගජ මිතුරං සන්තෝ සම්කරන්න ඕන නිසා ඔහුන් කියන ආකාට තමයි මේ මහබැංකෝ වැඩ කරේ අපි කියන්නේ විනාධපතිවරයායට ඉතාම කඩිනමින් මේ මහ බැංකුව දෂිත තැන්ති නවා. මෙන්න මේ දෂිත තැන්ටික ඉතාම කඩි නමින් නවත්තන්නට ඔන් මාපාකාරටි කත්තමයි මේක තද කරගෙන ඉන්නේ මුදල් බැංකුවලට එන්නේ කියල ගොල්ලා මේ ෆික් ඩිපෝසිිත් ලගේ පොලි මුදල වැඩිකර අදන්න මහිතන සියයට විසිහ අත කරයතර වැිල්ලතිය. එතොන් මේ හේතුවත් එක් මේක අසාධාරණය මේක න්‍යාමනය කරන්නඩෝනි මහබැංකුව මහ බැංකුව නිහට නං මිනිසුන්ට ඉතින් අබසාරණ.